ොම ස දසක් වෙන්න කියලා பிர්‍රක්ථනා කරන ඇத்தலම ஒති ஆப1 කිය ආදරேன் පිக்கන්නව අප YouTube channel එක හිරිපුද වැස සිනිමාින්මානයාහා සිනමවට පිවිසනු රෂාන් රණවන කවද කියන්න ඔය හොඳටම දන්නවන ඔඉතින් අද කතාාව රෂාන් රන්නුවන ගැන ඉති එවන වැ තාමත අප YouTubeල சබස්கிரைප් ක ැතිනම් මේ දැන්ම සස්கிரைබ් කරලා බෙලයිකනයක් ක්‍රියාත්මක කරලා අපිත් එ දිගටම වැදිලා ඉන්න කියලා தொන්න ආදරෙන් අරධනා කරනවා ඉතින් හිරි පොද වැස්ස නිනමාණ නිර්මාණය හරා සෙනන මවට පි විසනු රොෂන් රණවන කියල කියන්නේ අපේ රටේ කොයිකවරුත් ආද්‍රය කරන දක්ෂ මෙන්ම ජනපත්‍රිය කඩවසම් රගණ ශිප්පියක්. ඉතින් ඔොහ දැන් ොල්ෂානිත එක විවාහා වෙලා මේ ආද්‍රනණය යවලට තැන් පුං්ච පුතෙක්කඉන්නවා. ඉතින් කාට අතා අදර්ශය කලාබාතෙමින් ආද්‍රනියය සුන්දර ජීවිතයක් ගත කරන මේ පුංචි කෙදැල් ගැන ෞවගේ දවසක කොල්ෂාණ පුවත්පත් මාධද සාකචාවක් එක එකතු වෙලා කතාබා කරලා තියෙනවා අපිට දැනකන්න ලැබුණා. ඉතින් මේ දවස්වෙලත් වෙනද වගේම සත්තුටින් ඉන්නව කියලයි කෘර්ෂාණ කියන්නේ. හැබැයි ටික කාරය බහුලු මොකද නත්තල හා සම්බන්ධ වැඩසනන් කපය එකටම රෝෂන් සග සම්බන්ධ වෙන නිසා.ඒවගේම ඕනුත් නත්තල වෙනුවෙන් සූතනම් මෙෙනව කියලා තෑකිව්වා. එනිසා කෑම බිම හදන වැඩ වගේේම නිවසේ සැරසිලි කටයුතුත් සිදු කරනවලු.ඒවගේම මෙයාත්‍රණය යුවලගේ විවාහජීවිතර අවරුදු අටක් පුනාාට මේදැනකෙ මිත්‍රත්වය කොඩාත් පරණ එකක්තු. ඉතින් රෝාන්ගේ ච්චිකගේ සියගේ නිවස දිවිල තියෙන්නේෙ කොල්ෂානික නිවසසල එනිසා පුංචිකාල ඉඳලා ඔවුන් දෙන්න හොඳින්ම හඳුනනවා ඒවගේම ඇගේ හොඳමයාලුව සහෝදරයා විශ්වාසවන්තය වනේ රොෂාන් කියලා හැ කියන්නේ ඉතින් රොෂාන්වල ඒකාලේ ඇගේ ජීවිතයට නැතිවම බැරි පුදකලෙක් වනා කියලා තැයි කියනවා ඒවකම ඇගේ දුක සැපබෙතා කන්න මේ අනතුව ජීවිතය කෙනන්න බැහැ කියලු ඇය හිතුේ. ඉතින් නෑ ඇත්තටම හරිම වාසනාවන් තයි එ නැතිවුම් බැරි පුදකලයා හැකේ සැෑමිය සැමියවිීම පිඳව ඒවගේ ම රොක්්ෂාන්ගේ යැයිගේ මේ තේරුම් ගැනීමට ඒවහල් වුණේ හෝකේ අවංකකම කියලයි කෝටෂාණ කියන්නේ ඉතින්නේ අවංක බව ඔවන්ගේ ආදරය විවාහය දක්වාම ප්‍රැකන කියා කියලත් කියනවා ඒවගේම ඕනෑම දෙන්නෙක් එකිනකාට ආකර්ශනය වෙන්නේ පළමු දැකීමෙන් මුණට ඔවුන් දෙන්න පුංචි කාල ඉඳලා දැන හදුන කෙන හොදා වබෝධයකින් ජිවිත පටන් ගත්තු අයයි කෙලයි කුල්ෂාණ කියන්නේ. ඉතින් විශ්වාසය එකිනකා තේරුම් ගැනීම වගේ දෙවල් හරි ඉහලින් ඔවුන්ගේ ජීවිතය තුළ තියෙනවා කියලා තැ කියන දෙදහස් තුනා අවුරුද තමයි මේ දෙන්න ආදරේ කනන පටන්නරගෙන තියෙන්නේ. ඉතින් දෙදහස් විසිතුනට අවරුතු විසක් වෙනවා කියලා තෑ කියීෙනවා ඉති නොක්ෂාණයට හමුුවුණු පොංච කාලදි දැනු හැඟීමම තමයිලු අදඩත් තැයට දැනන්නේ. ඒ ආදරය ඒ බැන්ටීම ලැදියාව තිනින්ඩින වැඩි වෙනවා මෙසක් අඩුවක් නැහැ කියලා තැයි කියනවා. ඉතින් නැගේ හොඳමයාලුව සහෞතරයක් පෙම්මතාවුණු ඔහු දැන් ආදරණිය සැමිය සහ ඒගේ දරුවගේ පියා වෙලා තියෙනව කියලායි ඇයි අවසාන වශයෙන් පැවසුවේ ඔන්න තිනයාලුවනි තම සැමයා ගැන සහ තම දරුවාගැන මෙලෙ මේ විදිහ කතාවක් තම යයි කියලා තිබුණේ ඔය තමත් අප චනල සබස්ක්‍රප් කළ නැතිනම් මේ තැන්ම සබස්කරප් කරන්න ඒවගේම පෙල්ලයිකනයත් ක්‍රියාත්මක කරන්න කියලා ත්‍රයාට ආතරයෙන් මතක් කරනවා